මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම මල්කි උඩල මත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත මල්වතු ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් මේ මල්වතු ඔය දිහත් අපි අපේ අවධානය යොමු කරලා තියෙනවා මල්වතු ඔය ජලාශයත් ආරම්භ කරන්නට බලාපොරොත්තු රාවණා එක කක්ෂගත කිරීම පස්වරුවේ නීති විරෝධී Facebook සාදී සිටි 51ක් මද්‍රව්‍ය සමග අත්අඩංගුවට මුහුදේ සෙල්ෆි ගන්න ගිය දෙනෙක් මුහුදටම බිලි හොන්කොන්හි මිලියන 2ක් විරෝධතාවේ ලක්දිව බුදුදහම පැතිර යාමත් සමග ඇති වූ සමාජ හා සංස්කෘතික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට මල්වතුයේ ආශ්‍රිත ප්‍රදේශය පත් වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා මල්වතුයේ ජලාශය සංවර්ධනය කිරීම කඩිනමින් ආරම්භ කරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ අනුරාධපුර මිහින්තලේ ආලෝක පූජාවට ඊයේ දිනේදී එක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා ऐतिहासिक मिहिंतालय विहाराधिपति पूज्य वलवाहेंगुन वेवे दम्मरतन स्वामीन वहांसेगे अनुशासकत्वेन मेम आलोक पूजाव पवत्विनवा अमात्य पी हैरिसन चंद्रानी बंडारेन महात्म महात्मीन सह अनुराधपुर डिस्ट्रिक लेखम आर एम वणिनायक महता एतलु निलधारिन पिरिसक्त मेम अवस्थावट एक्व सिटिया විශේෂයෙන්ම පාස්කුරිත බෝම්බෙන් පස්සේ මට වුමනා වුනේ වෙසක් උත්සවයත් ඒ වගේම පොසත් පෝයත් පොසොන් පෝයත් ඒ වගේම අපි උත්සවාකාරයෙන් පවත්වන්න. අනුරාධපුර කියන්නේ මිහින්තලාවෙන් ආරම්භ වෙලා අපේ ඉතිහාසයේ මුල් ආරම්භය. තේරවාද බුද්ධ ආගම ලංකාවට තියෙනවා නේ ලෝකේ තියෙනවා නේ තියෙන්නේ මිහින්තලාවට පැමිණි නිසා. අද සිංහල කියලා ජාතියක් තියෙනවා නම් ඒක ඇති උනේ අනුරාධපුර. අනුරාධපුරයේ යුගයෙන් ඉතින් විශේෂයෙන්ම මේ මිහින්තලය සුද්ධ වූ භූමියට ඇති ස්ථාන शिष्टाचार බලාපොරොත්තු වෙන යාන්නේ කොහොමද ඒ වුමනා වාරි මාර්ග දියුණුව අපි ආරම්භ කළා තියෙන්නේ ඒ ජලාශය ආරම්භ කළා ඒ ප්‍රදේශයේ දියුණුවම මිහින්තලයේ දියුණුවත් මල්වතුයේ දියුණුවත් අනුරාධපුර දියුණුව එක්ක අපේ මූලික අපේ ශිෂ්ටාචාරයේ මූලස්ථාන ටික බලා ගන්නට ඉතිහාසය දැනගන්න අපේ සියලු දෙනාටම අවස්ථාවක් ලැබේ मेराट इंजीनियर निर्माण कल पलम चंद्रिकाव बन रावणा एक चंद्रिकाव अदर्वे कक्षगत किरणवा जात्यंतर अभ्यवकाश मध्यस्थाने रंदवायती चंद्रिकाव पृथ्वीट किलोमीटर हरस्यक पिहिटी कक्षाय मुदाहरणे ආතර්සේ ක්ලක් මැදස්ථානයේ පරීක්ෂණ ඉංජිනේරු වරුන් දෙදෙනෙකු වන දුලානි චාමිකා විතානකේ සහ තරිතු දයරත්න මේ නිර්මාණය කළේ ජපානයේද සහය ඇතිවයි කියුබ් සැටලයිට් එකක් කියන්නේ ස්මෝල් සැටලයිට් කියන ගණේ ඩයල් සැටලයිට් එක. ඒ වගේම මේ සැටලයිට් එකේ සයිස් එක ගැන කතා කරොත් දිග පළල උස සෙන්ටිමීටර 10ක් සෙන්ටිමීටර 10 සෙන්ටිමීටර 10ක් ප්‍රමාණය. ඒ වගේම මේ සැටලයිට් එකේ බර कैमराव एक सामान्य बोर्डिंग एलियट आवेलो सैटेलाइट इवत छाया रूप भाग नियमट हीगावट देवनी मिशन तमाय लोरा मॉड्यूलेशन डेमोंस्ट्रेट करने का मेके वेरने अभी सामान्य सैटेलाइट पोलवाई नत्तन ग्राउंड स्टेशन अत्र कम्युनिकेशन पवत्ता मे लोरा मॉड्यूलेशन एक नव ताक्षण अभी एक अभी सैटेलाइट अत्थद बलीमट मलापुर मेक तमाय अभी पाचीकर डाइपोल एंटना कम्युनिकेट कर ग्राउंड स्टेशन सैटेलाइट डिप्लॉय कर मे वगे पीहिटेनो सैटेलाइट डिप्लॉय රාවණා එක චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙත යවනු ලැබුවේ පසුගිය අප්‍රේල් 15 වනදායි නැනු පරේෂණ චන්ද්‍රිකාවක් වන මෙහි බර කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 1ක් පමණ වනවා මෙය ආතර්සේ ක්ලාක් මධ්‍යස්ථානයේ මගින් ආරම්භ කෙරෙනු සැලසුම්ගත වැඩපිළිවෙලක එක් අධ්‍යයනක් බවයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් පණාවෙන්න මහතා සඳහන් කරන්නේ
ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් තවත් නව චන්ද්‍රිකා දෙකක් නිපද වීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා. ඒ මෙහි දෙවන අදියර ලෙසයි. රුසියානු අභ්‍යවකාශ තාක්ෂණය ඒ සඳහා යොදා ගැනීමට නියමිතයි. රාවණේක චන්ද්‍රිකාව නිර්මාණය කරනු ලැබුවේ ආදිසික්ලා ආයතනයේ පර්යේෂණ ඉංජිනේරුවරුන් දෙපළක් වන තරිඳු දයාරත්න සහ දුලානේ චාමිකා කියන ඉංජිනේරුවරුන් දෙපළ මෙම චාමිකාව එහි කක්ෂය වෙත යොමු කිරීම සිදු කරනු ලබන්නේ ජුනි 17 වෙනිදා ශ්‍රී ලංකාවේ වෙලාවෙන් හවස 3ට පමණ. රාවණේක චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සිදු වන්නේ අදියර 2කින් පළමු අදියරේදී මේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාම සිදු වෙනවා. එතකොට රාවණේක චන්ද්‍රිකාව මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂය වෙත මුදා හැරීම කිලෝමීටර් 400ක උසකින් පවතින කක්ෂයක් මුදා හැරීම සිදු වන්නේ ජුනි 17 වෙනිදා. අතවශ්‍යම මෙය ආදිසික්ලා ආයතනයේ මගින් 2014 වර්ෂයේදී සැලසුම් කොට ආරම්භ කරන ලද මෙරට අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳව ජාතික ශක්්‍යතාවය අත්කර ගැනීම සහ සංවර්ධනය කර ගැනීම සඳහා වූ වඩාත් පුළුල් ව්‍යාපෘතියක එක් අදියරක් හැටියටයි රාවණේක චන්ද්‍රිකාව නිර්මාණය වන්නේ. බෙලිහුල්ලොයි ප්‍රදේශයේ පැවති නීති විරෝධී Facebook සාදයක් වටලා මද්‍රව්‍ය සමග පුද්ගලයන් 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදු කළේ. ඔවුන් මෙවන විට අධිකරණයට ඉදිරිපත් කිරීමේ කටයුතු සිදු කෙරමින් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. බෙලිහුල්ලොයි ප්‍රදේශයේ හෝටලයකයි මෙම Facebook සාදය පවත්වා ඇත්තේ. අද අලුයම මෙම වැටලීම සිදු කිරීම සඳහා රත්නපුර සුරාබදු අධිකාරියේ නිලධාරීන්ගේද සහාය ලැබී තිබෙනවා. පුද්ගලයන් 51 දෙනෙකුට අමතරව මෙම ස්ථානයේ තිබී හෙරොයින්, කොකේන්, අයිස්, ගංජා යන මද්‍රව්‍ය සමග මත්පෙති තොගයක්ද සොයාගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම රත්නපුර සුරාබදු අධිකාරිය මගින් සිදු කෙරෙනවා. උණවටුන මුහුදේ ගිලීමෙන් එකයි කුමිය ගොස් තවත් අයකු අතුරුදන්ව සිටිනවා. මුහුදු වෙරළ නැරඹීමට පැමිණි පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් කඳු ගැටයක් මත සිටින විට එකවරම පැමිණි මුහුදු රළ පහරකට හසු වූ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකුයි මෙසේ අනතුරට මුහුණ පායත්තේ. දියේ ගිලී සිටි කාන්තාව බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටියා. ඇය මහරගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදේ කාන්තාවක්. අතුරුදන්ව සිටින පුද්ගලයා වංචාවල පිලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සොයා තවමත් මෙහෙයුම් කටයුතු සිදු කරනවා. තිස් පස් හැවිරිදි ඔහු හමුදා සේවයේ නියුතු අයෙකු බවයි අප වාර්තාකරු පවසන්නේ. සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බවද වාර්තා වෙනවා. රජයේ සතු ව්‍යාපාර නගා සිටුවීම සඳහා ආරම්භ කර ඇති සාමූහික අභිලාෂ ප්‍රකාශය පිළිබඳ වැරදි මත සමාජගත වී ඇති බව මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු සහකාර අධ්‍යක්ෂ සුදර්ශන මනරම්ද සිල්වා මහතා පවසනවා. ITN 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්දිමා දිල්රුක්ෂි මහත්මියද මෙම සාකච්ඡාවට එක් වුණා. අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අපි ඒ ගිවිසුමත්සන් කිරීම සිදු කළේ සාමූහික අභිලාෂ ප්‍රකාශ කියන එක පාඩු ලබන ආයතන ලාභදායී තත්ත්වයට ඇති කිරීම සඳහාද කරන්න කියලා. එනට අපි අඳුනාගත්තේ අපි ඉස්සෙල්ලාම මේ අලුත් සංකල්පයක්. මොකද මේක අපේ දෙපාර්තමේන්තුවටත් අලුත්, ඒ වගේම අපේ රටටත් අලුත්. සාමූහික අභිලාෂ ප්‍රකාශය ආරම්භයේදී අත්සන් කරන්නේ වසර 3ක ගිවිසුමක් විදිහට සාර්වාර්ථික වෙනස්කම් ප්‍රතිපත්තිමය වෙනස්කම් මත වෙනසක් සිද්ධ වුණොත් මේ අවුරුදු 3 ඇතුළත වුණත් අපි අවුරුද්දක් ගානේ අපි ඒක අධීක්ෂණය කරලා ඒ අනුව වෙනස්කම් වලට අනුව පිළියෙල කරලා නැවත ගිවිසුම අත්සන් කරනවා. 2019 ජුනි මාසේ 10 වෙනිදා දෙවැනි වතාවට එහෙම නැත්නම් දෙවැනි පියවරක් හැටියට මේ රාජ්‍ය ව්‍යාපාර 10 වෙනුවෙන් අපි සාමූහික අභිලාෂ ප්‍රකාශයන්ට එකඟ වුණාම අපි දැක්කා එක්තරා පුවත්පතක මහා භාණ්ඩාගාරයෙන් මේ රාජ්‍ය ව්‍යාපාර වලට අවුරුදු 3කට පස්සේ මුදල් නැහැ කියලා තමයි අපි දැක්කේ අර ශීර්ෂ පාට. ඉතින් ඇත්තටම ඒක වැරදි ප්‍රකාශයක් කියලා අපි මෙතනදී කියනවා. මොකද මේ අභිලාෂ ප්‍රකාශය සාමූහිකයි. පාර්ශ්වයන් 3-4 ඇති වෙන එකඟතාවයක් තමයි මේක. නැත්තම් මේක මේ මහා භාණ්ඩාගාරය විසින් සකස් කරපු මහා භාණ්ඩාගාරයේ විතරක්ම වෙච්ච
ලියවිල්ලක් නෙවෙයි. පෞද්ගලීකරණය කරන්න යන ගමන නෙවෙයි කියන එක මට පැහැදිලි කරන්න වෙන්නේ මෙහෙමයි. ඒ ආයතනයේ ව්‍යාපාර සැලැස්මක් තියෙනවා. එහෙම නැත්නම් සංයුක්ත සැලැස්මක් තියෙනවා. හැබැයි මේ කෝපරේට් ප්ලෑන් එක තමයි අපි පාවිච්චි කරන්නේ අර සාර්ව ආර්ථික ඉලක්කය එක්ක ඈඳලා. රට බලාපොරොත්තු වෙන අරමුණ එන්න ඕනේ මේ ව්‍යාපාර සැලැස්ම. පළාත් රැසකට අද දිනේද ගිගුරුම් සහිත වැසි ඇතිවේ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ධීවර සහ නාවික කටයුතු වලදීද සැලකිලිමත් විය යුතු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. බස්නාහිර මැදෙම සතරගම සහ වයඹ පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසිකෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. ඒ වගේම හම්බන්තොට සහ යාපනය දිස්ත්‍රික්කවල වැසි වාර කීපයක් බලාපොරොත්තු වෙනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල මුලතිය දිස්ත්‍රික්කයේ සවස දෙකෙන් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසිකෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවෙන වටා මොහොත ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් සමන අතර සුළඟේ වේගයේ 60 කිලෝමීටර් 30-40 අතර ගයක් ගන්නවා. ශ්‍රීකුණාමලයේ සිට කංකසන්තුරේ හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මොහොත ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර් 50-60 පමණ දක්වා වැඩි විය හැකි අතර මෙම මොහොත ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගන්නවා. දිවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. විශේෂ ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අපි ඒක කිරීම අරමුණ තමයි මේ රටේ ජනතාව දැනුවත් කරන්න ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයට හේතු උනේ කරුණු මොනවාද කියලා. එතකොට ජනතාව දැනගන්න ඕනේ කවුද ඒකට වාකියන්න ඕනේ, කවුද රාජකාරි පැහැරලා තියෙන්නේ, කවුද වගකීම් මගහැරලා තියෙන්නේ. ඒක ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. ඒකහඳ තමයි තේරින් කාර්ය සභාව පාර්ලිමේන්තුවෙන් පත් කරේ. ඒකහඳ අපි අනිවාර්යයෙන්ම ඒක කරනවා. නමුත් සමහරු මේකේ ඇත්ත தත්ත්වය ලියුනාම රාජකාරිය පැහැරහැරපු කට්ටිය ඒගොල්ලෝ ගැන ජනතාව දැනගන්න හින්දා ඒකට විරුද්ධව කෑ ගහනවා. මේක ආණ්ඩුවෙන් වැඩක් නෙවෙයි, මේක පාර්ලිමේන්තුවේ වැඩක්. පාර්ලිමේන්තුවේ සම්මත වුණ යෝජනාවක්. ඉතින් පාර්ලිමේන්තුවේ අනුමත වුණාන් පස්සේ ඒක ඒක පුද්ගලයින්ගේ දේශපාලන අවශ්‍යතාවයන් මත මේක නවත්තන්න බෑ. මේක ජාතික අවශ්‍යතාවයක්, රටේ අවශ්‍යතාවයක්. මේකට අකමැති රටයි ජාතියයි ජනතාවයි ගැන හිතන්නේ නැතුව තමන්ගේ දේශපාලනේ ඉදිරියට ගෙනියන්න පමණක් හැමදේම සැලසුම් කරන කට්ටිය මේකට අකමැති. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේ කැලණිය ගල්බුරැල්ල බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ ආගමික වතාවත් වලට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මරණයට කැප වී සිටි ගවයින් 12 දිනකට අභයදානීය ලබා දීම උත්සවාකාරයෙන් මෙහිදී සිදු කෙරුණා. පින්කම සංවිධානය කෙරුණේ විහාරාධිපති පූජ්‍ය වත්තේගම සුමනසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි. මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප්‍රධානතම ආයතනයක් වන කැලණිය විශ්වවිද්‍යාලයට අදට වසර 60ක් සපිරෙනවා. විද්‍යාලංකාර පිරිවෙන කැලණිය විශ්වවිද්‍යාලය ලෙස ප්‍රකාශයට පත් කරන්නේ 1959 ස්වභාෂා ප්‍රතිපත්තිය යටතේයි. කැලණිය විශ්වවිද්‍යාලය ආරම්භ කෙරුණේ සිසුන් 363 දෙනෙකුගෙන්. අද වන විට එහි අධ්‍යාපනය ලබන දෙස්විදෙස් සිසුන් සංඛ්‍යාව 11,000කට අධිකයි. පීඨ 7කින් සහ අධ්‍යනංශ 57කින් එය සමන්විත වනවා. අධ්‍යන කාර්ය මණ්ඩලය 600ක්ද ඇතුළුව සමස්ත කාර්ය මණ්ඩලය 1,645ක් පමණ වන බවයි එම විශ්වවිද්‍යාලය පවසන්නේ. අභ්‍යන්තර සිසුන්ට අමතරව බාහිර උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා රැසක්ද කැලණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබනවා. සෑම ක්ෂේත්‍රයකටම අදාළ කීර්තිමත් වෘත්තිකයන් ගණනාවක් බිහි කර ඇති කැලණිය විශ්වවිද්‍යාලය 60 සම්වත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. එහි සමාරම්භක උත්සවය අද පස්වරුවේ පැවැත්වෙන්නේ එහි ආතිකත්‍රු පූජ්‍ය රත්මලානේ ධර්මාලෝක නාහිමි ප්‍රතිමාවට පුෂ්පෝපහාර දක්වමින්. විශ්වවිද්‍යාලය කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලතම්ම ස්වාමින් වහන්සේ සහ උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ, ජනාධිපති ලේකම් උදේ ආර්සෙනවිරත්නන මහතුරුන්ද සමාරම්භක උත්සවයට එක්වනවා. ITN මාධ්‍ය අනුග්‍රහයෙන් ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන ජාතික තරුණ පොසොන් කලාපය මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී අදත් පැවැත්වෙනවා. Baby, rock.
ये तुरुणु पोसुन कलापे व्यवृत किरुणे कथा नायक करू जयसूर्य महताके मौलिकत्वेन जातिक तरुण सेवा सभावे सभापति इरंत वेरियंगे महतात ईटेक्कुना पोसुन कलापे प्रदर्शने किरुणु पहन कूडु एतलु सेसु तरगवल जयग्रहकयंट त्याग प्रदानय अद दिनेती सिदु किरीमट निमितायि मेम पोसुन कलापे हेटिन अवसान वेल्लंपिटिय विलेवत्त प्रदेशयेदी बद्दनसलक් පැවැත්තුණා ව්‍යාපාරික එඩ් සරත්චන්ද්‍ර මහතාගේ මූලිකත්වෙනුයි එය සංවිධානය කර තිබුණේ දහවල් සිට රාත්‍රිය දක්වාම බද්දනසල පැවැත්වීම මෙහි විශේෂත්වයයි අංකුට ගොඩැල්ල මාර්ගයේදීද බද්දනසලක් පැවැත්තුණා අතුරුගිරිය පෝරේ ශ්‍රීමා විහාරයේ ඉදිරිපිට බද්දනසල පැවැත්තුනේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් ප්‍රියන්ත පද්මේරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය උස්වත්ත තරුණ බෞද්ධ සමිතිය හා ව්‍යාපාරිකයන්ද බද්දනසලක් පැවැත්තුවා ඒ උස්වත්ත ප්‍රජාශාලා භූමියේදී මාතර රන්සෑගොඩ දකුණු සමාධි තරුණ කැල සංවිධානය කළ පොසොන් කලාපයට සමගාමීව බද්දනසලක් සහ අයිස්ක්‍රීම් දසලක්ද පැවැත්තුණා අලංකාර තොරණ ආදීන් වෙසක් කලාපය සමත් වුණා මුල්ලේරියාව හිඹුටාන ශ්‍රී අභිනවාරාම පුරාණ විහාරස්ථානයේ පොසොන් තොරණක් ඉදි කර තිබෙනවා විහාරාධිපති පූජ්‍ය ඇල්ලේවිල බුද්ධ ශ්‍රී ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි එම තොරණ ඉදි කර ඇත්තේ පොසොන් පොහොය වෙනුවෙන් ඖෂධ පැල දසදහසක් බෙදා දීමේ දන්සලක් මහරකම පොල්වත්ත පැල තවානේදී පැවැත්තුණා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ටී.එස්. රුවන්චන්ද්‍ර ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක කියන මහත්වරුන්ද එහි ආරම්භක අවස්ථාවට එක්ව සිටියා අනුරාධපුරයේ අභිනවයෙන් ඉදිකිරුණු සඳහිරු සෑය පුදබිමේ පොසොන් කලාපයට පහන් කුඩු ප්‍රදර්ශන බැතිකී සංදර්ශන හා දන්සල්ලාදී වැඩසටහන් රැසක් ඇතුළත් වුණා ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බලකායයි එය සංවිධානය කළේ මෙම පොසොන් කලාපය ලබන 20 වෙනිදා තෙක් පැවැත්වෙනවා සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව එක්ව සංවිධානය කළ බද්දන්සලක් කුරුණෑගල පුවක්ගස් හන්දිය ප්‍රදේශයේදී පැවැත්තුණා රාජ්‍ය මාත්‍ය අශෝක් කබේසිංහ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවන මහතුරුන්ද ඊට එක්ව සිටියා රාජ්‍ය පොසොන් හේවිසි පූජාව රුවන්වැලිසෑය අභියසදී මෙවරත් පැවැත්තුණා නුවර කලාවියේ ශිල්පීන් 50 දෙනෙකු ඊට එක්ව සිටියා ඊ රාත්‍රියේ සිට අද අලුයම 6 දක්වායි මෙය පැවැත්තුණේ අනුරාධපුර දිසා ලේකම් කාර්යාලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි එය සංවිධානය කළේ බොරැල්ල රිජ්වේ ආර්ය ළමාරෝහලේ මිහින්තලා අනුරුවක් නිර්මාණය කර තිබෙනවා ඊට සමගාමීව කඩල දන්සලද්ද පැවැත්තුණා රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතාගේ මූලිකත්වයෙන්ුයි එය විවෘත කෙරුණේ පහන් පූජාවක් කොළඹ තර්ස්ටන් විදුහලේදී පැවැත්තුණා විද්‍යාලය ශිෂ්‍ය නායක මණ්ඩලයයි එය සංවිධානය කළේ විදුහල්පති ලක්ෂ්මන් ඩයස් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහ දෙමව්පියන්ද ඊට එක්ුණා අලුත්කම ඓතිහාසික කන්දේ විහාරස්ථානයේදී ගිලම්පස පූජාවක් පැවැත්තුණේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මල් දන්සලක් සහ සිසිල් පෙන් දන්සලක්ද මෙහිදී පැවැත්තුණා සදහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා ඒ සමගින් නයිටේන් දිවාපුවත් අවසන් වනවා පසුරු දෙකේ සිට පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන්න සුබ දවසක් www.itnnews.lk